දෙවැනි අභ්‍යාසය මේකෙදි කියනවා එක්ස්ට ගත හැකි කුඩාම නිකලේ සොයන්. තුන ඒ යටතේ තියෙන පළවෙනි එක එක්ස් ධන 3 කියන එක විශාලයි ඍණ 3ට වඩා. එතකොට මේක සුළු කරගෙන යනවා. අවසානයේ තියෙනවා x කියන එක විශාලයි ඍණ 6 කියලා. x විශාලයි ඍණ 6. ඒ කියන්නේ xට ගන්න පුළුවන් අංකයන් තියෙන්නේ ඍණ 6ට වඩා විශාල අංකයන් තමයි. ඒ කියන්නේ ඍණ 5, ඍණ 4, ඍණ 3, ඍණ 2, ඍණ 1, බිංදුව 1 2 3 4 আদি වශයෙන් කියන සංඛ්‍යා. එහෙනම් ගත හැකි කුඩාම නිකලය කියලා හෙවම ඒ අදාළ නිකලය වෙන්නේ ඍණ 5 වෙනවා. ඊළඟ උදාහරණය 2x + 3 බෙදීම ඍණ 3x කියන එක කුඩයි සමානයි ඍණ 10. එතකොට මෙන්න මේක අපිට මේ විදිහට සුළු කරගෙන යන්න පුළුවන්. අවසානයේදී එනවා x කියන එක කුඩයි සමානයි 3 බෙදීම 28යි කියලා. එතකොට මේ 3 බෙදීම 28යි කියලා කියන්නේ ආසන්න වශයෙන් 0.1 ගානක් තමයි එන්නේ. එහෙනම් xට ගන්න පුළුවන් අගයන් කියලා කියන්නේ 3 බෙදීම 28ට වඩා අඩු අගයන්. ඒ කියන්නේ 0.1ට ආසන්න අගයන් වලටත් වඩා පොඩි අගයන් එනවා. ඒ කියන්නේ බිඳුව ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4 ආදී වශයෙන් ඍණ අනන්තය දක්වාම යන අගයන් එනවා. එතකොට එක්ස්ට ගත හැකි කුඩාම නිකලයේ කියද්දී ඒක වෙනම් අපිට සලකන්න වෙන්නේ ඍණ අනන්තය කියලා තමයි.